ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග තුනකින් යුක් එක් දින තරගාවලිය සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝධායන කාලය අවසන්ව තම පුහුණු බිම් කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව 19 සහ 20 යන දිනයන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සවස 2 සිට 5 දක්වා පුහුණු බිම් කිරීමට නියමිත අතර 21 වනදා පුහුණු තරගයකටද සහභාගී වීමට නියමිතයි. පළමු එක් දින තරගය මේ මාස 23 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන තරගය 25 වනදාද අවසන් එක් දින තරගය 28 වනදාට පැවැත්වීමටයි සැලසුම් කොට තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කුසල් පෙරේරාට හිමි වී ඇති අතර ඔහු නායකත්වයේ දරන පළමු ජාත්‍යන්තර තරගාවලියයි මේ. උපනායකත්වයේ හිමි වී ඇත්තේ කුසල් මෙන්ඩිස් හටයි. තරගාවලියේ සියලුම තරඟ එක් ක්‍රීඩාංගණයක පැවැත්වීමටයි සැලසුම් කොට තිබෙන්නේ ඒ සරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී. ඒ අනුව බංග්ලාදේශ වේලාවෙන් 10:01 තරගාවලියේ සියලුම තරඟ ආරම්භ වන බවයි දැනගන්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් 10:12:30 තරඟ ආරම්භ කිරීමට නියමිතයි. මෙවර තරංගාවලියේ ප්‍රධාන මාධ්‍ය අයිතිය බංග්ලාදේශ බන්ටෙක් අලෙවිකරණ ආයතනය මගින් මිලදීගෙන තිබෙන්නේ බංග්ලාදේශ මුදලින් කෝටි 161.5ක් වියදම් කරමින්. තවද ශ්‍රී ලංකාව තුළ නිල විකාශන අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලින් හට චැනල් අයි නාලිකාව ඔස්සේ තරඟය නැරඹීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව ඔස්සේද තරඟය නැරඹීමට අවස්ථාව හිමි කර දී තිබෙනවා. තරංගාවලිය විකාශනය වන විදේශ නාලිකාවන් පිළිබඳව තවම වාර්තා වන්නේ නැහැ. මෙවර තරංගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින්ට හැකි වේවිද? ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ඉක්ක SLK චැනලේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.